අපි අද ඇවිල්ල ඉන්නේ සඳුන්පුර ප්‍රදේශයට මනුෂ්‍යත්වයේ සහනයාත්‍රා හතරවන අදියර අරගෙන. ඉතින් අපි ආවා, අපි මීට කලිනුත් සැප්තැම්බර් 20 මං හිතන්නේ මෙහාට ආවා. මේ තමයි අශේනී දුවගේ පවුල. ඉතින් මහතේ නම කිව්වේ අදිසානක මහත්මයා. වාගේ නම කිව්වේ අනුෂා. හරි අනුෂා. ඉතින් අපි ආවා අදත්. අපි අද ආවේ එකක් වීලිසාලාක මල්ල අරගෙන දෙවෙනි කාරණාව අශේනි දුවට අපි එයා මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළට පෙනී සිටිනවා. ඇයට අපි ලබා දෙනවා සම්පූර්ණ පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර කට්ටලය. ඒ විභාග ප්‍රශ්නපත්‍ර කට්ටලය වෙනුවෙන් උදව් කළේ උඩුගම්පලේ ඉන්න අපේ සඳුන්පුර රේවත ස්වාමින් වහන්සේගේ හිතවතියක් වන ගම්පහ ප්‍රදේශයේ පදිංචි විශ්වනී ප්‍රසාදිනී මහත්මිය. එහෙම නේද? විශ්වනී ප්‍රසාදිනී මහත්මිය තමා ඒ උදව්ව කළේ. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා දියණියට ඒ ලබා දුන් ප්‍රශ්නපත්‍ර කට්ටලය ලොකු ශක්තියක් වේ කියලා විභාගය ජය ගන්නට. ඊළඟට මේ දුවට විශාල ලැබුණා ලොකු වරප්‍රසාදයක් ලැබිලා තියෙනවා. මේ දුව වෙනුවෙන් උදව් කරන්න ඉදිරිපත් වෙලා ඉන්නවා ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මගේ කල්යාණ මිතුරියක්. ඇය අමාලි පෙරේරා. ඉතින් ඇය ඉදිරිපත් වෙලා තියෙනවා මේ දියණියගේ අනාගතය බාර ගන්න ශිෂ්‍යත්වයක් ලබා දෙන්න සහ එහි ඊට කලින් ඇය ලබා දෙලා තියෙනවා මේ දිනවල ඇයගේ වියදම් පියව ගන්න රුපියල් 5000ක මුදලක් නේ. ඉතින් සහ අපි බලාපොරොත්තු වෙන දියණිය සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළින් සමත් වුණොත් ඇයට මාස්පතා අවම වශයෙන් රුපියල් 5000කවත් ශිෂ්‍යත්වයක් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි දුවට සුබ පතනවා සාමාන්‍ය පෙළ හොඳින් සමත් වෙන්න කියලා. ඉතින් මුලින්ම මම කැමති අහන්න මොනවද අද හිතෙන්නේ ඔයාට අම්මට? අපිට ගොඩක් සතුටුයි. මොකද මෙයාට පාස් පේපර් පොත අරගන්න කියලා ඉස්කෝලෙන් කියලා තිබ්බා. අපිට එයා කරදර කරේ නෑ. එයා පරණ කියන්නේ 2012 වෙනකම් පේපර් කට්ටලා තියෙන පොත් යාළුවන්ගෙන් කියලා හොයාගෙන ඇවිල්ලා එයා ඒවත් තමයි ඔය රෑට ඉන්න ගමන් දැන් දවල් ඉන්න ගමන් එහෙම කරන්නේ. ඉතින් ඔව්, එතකොට ඇත්තටම ඒ අම්මා කිව්ව කාරණාව, ඉතින් ඒ ප්‍රශ්න පත්‍ර කට්ටල ලබා ගැනීමට ඒ අම්මට තාත්තට ඒක අමාරු බව දන්න නිසා ඒ දියණිය කරදර කළා නැහැ අම්මා තාත්තට. ඒ තිබුණු ඒවෙන් කොමාරි කරලා තියෙනවා. නමුත් දැන් දියණියට 2018 දක්වා 18 නේද? ඔව් 18 දක්වාම ප්‍රශ්නපත්‍ර මේක තියෙනවා. ඉතින් මොනවද තව කියන්න තියෙන්නේ? ආහාර මල්ල සම්බන්ධයෙන් තවසේ ගොඩාක් වටිනා. මොකද අපි මේ දවස්වල ජීවත් වෙන හැටි දැන් අපිට කුඹුරු පිටි නෑ. ඔව්. අපි ඉතින් ගන්න රුපියල් 15000 තමයි දරුවන්ට උගන්නගෙන. ඒ කියන්නේ මාසෙට ලැබෙන 15000 තමයි පවුල දුවන්නේ. ඒ කියන්නේ පවුල ඉන්නවා 4-5 දෙනෙක් ඉන්නවනේ. ඕකේ. මහත්තයා මොකද කියන්න තියෙන්නේ? ඉතින් අපි දැන් මේ මාර්ගයේ කසනගේ පොඩක් ගේ පොඩක් හදාගෙන තියලා තියෙන්නේ. ඔව්. වාහන පොඩක් හදාගත්තාම ඇති වෙනවා කරගන්න. අද දවසේ ගැන මොකද හිතෙන්නේ? අද දවසේ අපි සන්තෝෂයි. අපි ඩාවට මන්නේකෝ සම්බලා අද. හරි. ඉතින් මං හිතන්නේ සති දෙකකට විතර මේක ආහාර තියෙනවා. දුවට මොකද කියන්න තියෙන්නේ? මට ඉතින් ගොඩක් සතුටුයි ඒ පොට්ටි දුවට ස්තුති කරන්න පුළුවන් ප්‍රසාදින් විශ්වනි ප්‍රසාදින් නැන්දට උදව් ස්තුති කරන්න පුළුවන් මේ අවස්ථාවේදී. මට ඒ පොට්ටි ටික ලබා දීම පිළිබඳ මං විශ්වනි ප්‍රසාදිනේ මේ මහත්මියට මේ ස්තුතිවන්ත වෙනවා. වගේම ශිෂ් අර 5000 දුන්නු අමාලි නැන්දට ස්තුතියක් කරත් හොඳයි. ඒ වගේම මට මුදල ලබා දුන් මේ අමාලි පෙරේරා මහත්මියටත් ස්තුතිවන්ත වෙනවා. ශිෂ්‍යත්වයෙන් ලබා දෙන ඉතින් පොරොන්දු වෙන්න ඕනේ හොඳට ඉගෙන ගන්නවා කියලා. එමුණුත් අපි ශිෂ්‍යත්වයෙන් උදව් කරනවා. වා පොරොන්දුක් වෙන්න බාන්න හොඳට ඉගෙන ගන්නවා කියලා. මම සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළින් සමත් වෙනවා. ඉහළින් සමත් වෙන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඉතින් අපි දුවර සුබපතනවා. ඉතින් ඉදිරියටත් අපි ඉතින් පුළුවන් විදියට ඉතින් අපේම මිනිසුන් වෙනුවෙන් යමක් කරන්න ඉතින් අපි පුළුවන් විදියට කටයුතු කරනවා. ඉතින් මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ ඕගොල්ලන්ගේ උදව් වලින්. ඉතින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මගේ ආදරණීය මිතුරු මිතුරන් වගේම කොළඹ රාජකීය විද්‍යාලයේ යහළුවොත් ඊට අමතරව
ගම් පහ උඩුගම්පල වගේම ඔස්ට්‍රේලියාවේ නවසීලන්තේ ඇමරිකාවේ මේ වගේ ගොඩාක් ප්‍රදේශවල රටවල් වල ඉන්න අපේ යහළුවෝ ඒගොල්ලන්ගේ නොමස්සුරු ධන පරිත්‍යාගයෙන් තමයි මේවා සිද්ධ වෙන්නේ. ඒ නිසා ඔබ සැමට ගොඩාක් පිං සාද දිනේදී මනුෂ්‍යත්වයේ සහනයාත්‍ර හතරන අධියර ඉතා සාර්ථක අන්දමින් දියත් වෙනවා. ඉතින් හරිම මහන්සි වුණත් අපිට හරි සතුටුයි. මොකද මිනිසුන් ගොඩාක් සතුටු වෙනවා. ඉතින් ඔවුන්ගේ සතුටු කඳුළු දැකලා ඉතින් අපි අපේ මහන්සිය ඇත්තටම නිමෙනවා. ඉතින් අද ගමනට ඇවිල්ලා ඉන්නවා චමින්ද අයියා. ගොඩක් ස්තුතියි අයියේ. ඒ වගේම අපේ උපාලි මහත්මයා ගොඩක් ස්තුතියි අයියේ. ඒ වගේම වීඩියෝ කරන චරිත් මල්ලි, ඒ වගේම ආශිරි මල්ලි හිටියා. ඉතින් මේ හැමෝටම ගොඩක් ස්තුතියි පැමිණීම සම්බන්ධයෙන්. ඉතින් ඔබ සැමට තෙරුවන් සරණයි.